සුබෝදයසන ගරු කතානායකතුමා විදුලි බල ශේෂ්ත්‍රය ගැන මම කැමති ඔබතුමාට වැදගත් කරුණක් ඉදිරිපත් කරන්න විශේෂයෙන්ම පබ්ලික් ෆිනෑන්ස් එකෙන් කරලා තිබෙන ඩේටා ඇනලිසිස් එකක් අනුවත් ඒ වගේම වෙරිටේ රිසර්ච් ආයතනය කරලා තිබෙන පර්යේෂණයක් අනුවත් ඒ අය නිගමනයට ඇවිල්ලා තිබෙනවා දකුණු ආසියාවෙම වැඩියෙන්ම විදුලි බිල තියෙන්නේ අපේ රටේ කියන එක. ඒ කියන්නේ දකුණු ආසියාවත් එක්ක සංසන්දනය කරාම අපේ රටේ විදුලි බිල 2.5ක් සහ 3 දක්වා. ඒ කියන්නේ තුන් ගුණයක් ගල වශයෙන් වැඩිපුර ගෙවන්නේ කියන එක. උදාහරණයක් වශයෙන් කිව්වොත් ගරු කතානායකතුමා යුනිට් 100කට අපේ රටේ සාමාන්‍ය මන්ත්ලි ඇවරේජ් එක මාසික සාමාන්‍ය 5280යි දකුණු ආසියාවේ 2078යි යුනිට් 200කට අපේ රටේ ඇවරේජ් එක 12960යි දකුණු ආසියාවේ ඇවරේජ් එක 4609යි මේ මාසික විදුලි බිල් යුනිට් 300 අපේ රටේ ඇවරේජ් එක 21860යි දකුණු ආසියාවේ ඇවරේජ් එක සාමාන්‍ය 7340 මම කියුවේ මාසික විදුලි පරිභෝජන වියදම මේ ඒකක මට්ටමින් ඒ නිසා විශේෂයෙන්ම මේ කෙරෙහි රජයේ අවධානය යොමු කරලා දැනටමත් විදුලි බිල අවස්ථා ගණනාවකදී මේ රජය වැඩි කළා තිබෙනවා එයින් මේ රටේ පාරිභෝගික ජනතාවටත් සාමාන්‍ය ජනතාවටත් ඒ වගේම කර්මාන්ත ශේෂ්ත්‍රයටත් ව්‍යාපාරික ශේෂ්ත්‍රයටත් ව්‍යවසායකින්ටත් ඉතාමත්ම බරපතල අගතිගාමී බලපෑම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා ඒ පිළිබඳව මේ සංඛ්‍යාලේඛන මේ පබ්ලික් ෆිනෑන්ස් අපේ හර්ෂදී සිල්වා මැතිතුමාගේ කමිටි එකෙන් ඉදිරිපත් කළා තිබෙන වාර්තාවත් වෙරිටේ රිසර්ච් ආයතනයත් ඉදිරිපත් කළා තිබෙන වාර්තාවත් ගැන ඒ දත්ත ටික විශ්ලේෂණය කරලා අපේ රටේ විදුලි පාරිභෝගිකයින්ට සහනයක් ලබා දෙන්න මම හිතන්නේ පෙබරවාරි මාසයේ බලාපොරොත්තුවක් තියෙනවලු 104කින් විදුලි බිල අඩු කරන්න ඒක කිසිසේත්ම සෑහීමකට පත්වන්නේ නැහැ මොකද ඒවා ඉතින් චන්දගුණ්ඩු තමයි අපි ඉල්ලීමක් කරනවා ජනතාවට දැනෙන අඩු කිරීමක් ක්‍රියාත්මක කරන්න කියලා මේ රටේ විදුලි පාරිභෝගිකයින්ට ජල සම්පාදනය මෙතන ඔව් පැහැදිලි කරන්න අවශ්‍යයි මේ විදුලි බිල වැඩිවීම මේ අපේ කාටත් ජනතාවටත් අපි සියලු දෙනාටම දැනෙනවා හැබැයි විදුලි වල මණ්ඩලයේ විශාල වශයෙන් පාඩු ලැබලා තිබුණා මීට අවුරුදු දෙකකට විතර කඩින් කාලේ කරුව කතානායකතුමනි පැය 14ක් විදුලිය කැපුවා මේ විදුලි බල මණ්ඩලය බංකොලොත් වෙලා ඉතින් මේවට හේතු සාධක තියෙනවා ගොඩක් විදුලි බිල හරියට සමානුපාතිය වැඩි කරේ නැති එක ඒ වගේ මේ රට බංකොලොත් වෙන්න හේතු තියෙනවා කෝටි ගණන් කොටින්ට අවිආයුධ ගන්න සල්ලි දුන්නා බංකර ගා ගන්න සිමෙන්ති දුන්නා ඒ වගේම ඒ ආයුධ වලින් ගෙනල්ලා ගහලා අපේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වගේ ආයතන විනාශ කරා මහා බැංකුව විනාශ කරා ඒ නිසා තමයි මේ රට ඉතාම අර්බුදකාරී තත්වයකට පත් වෙලා තියෙන්නේ විදුලි බිල වැඩි කිරීම සහ අනිකුත් බිල් වැඩි කිරීම සම්බන්ධ ජනතාවට වගේ අපිට තේරෙනවා ඒ හැකි තරම් ඉක්මනින් අඩු කරන්න අවශ්‍ය පියවර ගත යුතුයි කියලා මම යෝජනා කරනවා බොහොම ස්තුතියි ජල සම්පාදනය මන්තුමා